ඉදිරියෙන් බලමු අපි කොහොමද සිංගල් ප්‍රොඩක්ට් view page එකට අදාළ නියම තොරතුරු අරගෙන මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක අපි කතා කරමු මේ විදිහට ඉස්ලාමෙන් පේන්නවට පෙන්වන්න ඕනේ. මේක මේ විස්තර කොහොමද ගත්තේ මෙතන මෙන්න අම්මාව කොහොමද database connection වැඩ කරන්නේ කොහොමද මේ selection වැඩ කරන්නේ කොහොමද මේ ඔක්කොම අපි මේ seller information ආව කොහොමද මේ ටික අපි programming mode එකේදී කතා කරමු. හරි අපි කතා කරමු single product view එකේ programming part එක ගැන. අපි ඉස්සල්ලාම දැන් බලලා තියෙනවා connection එක අපි අරගෙන තියා deploy කරගෙන connection.php file එක. ඊට පස්සේ අපි බලනවා මෙයාගේ get method එකෙන් ආපු id එක තියනවාද කියලා. ඒ කියන්නේ මෙයාව අපි දැන් product එකේ page එක buy now කියලා select කරනවා. ඊට පස්සේ buy now එක click කරද්දී අපි ඒත් එක්කම මේ product එකට අදාළ id එකත් එවන්න ඕනේ. මොකද මේ product එකට අදාළ විස්සක තමයි මේ single product view එකේ පෙන්වන්නේ. ඉතින් id එක ආවද කියලා බලනවා. id එක ඇවිල්ලා නැත්නම් අපි කියනවා something went wrong කියලා message එකක් අපි දෙනවා. ඊට පස්සේ අපි id එක ඇවිල්ලා නම් අපි ඒ id එක ඩොලර් pid කියන එකට අරගෙන අපි product result set එකක් ගන්නවා. search query එකක් ලියලා අපි හැම table එකක්ම මේකට inner join වෙන විදියට අපි කියන්නේ foreign වෙලා තියෙන table ටික inner join වෙන විදියට අරගෙන ඒකෙන් columns වලින් වෙනම values ටික අරගෙන මේ select කියන query එකෙන් දාලා product rs කියන load කරගන්නවා. පස්සේ මේ result set වලට අනුව කොච්චර rows ප්‍රමාණයක් තියෙනවද කියලා අරගෙන අපි product නම් එක එකයි නම් එක රෝ එකක් නම් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ රිසල්ට් වල අදාළ මේ ID එකට තේ එක ID රෝ එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් අපි ෆෙච් ඇසොක් කරලා ගලවලා ගන්නවා මේකේ ඩීටේල්ස් ටික. ඊට පස්සේ අපි එකෝ කරනවා ඩීටේල්ස් ටික අරගෙන අපි එකෝ එකක් දීලා බලනවා යාගේ නම හරියටම එනවාද කියලා. ඊට පස්සේ මේ විස්තර ඒ කියන්නේ ඩිසයින් එක ඇතුලේ අර ඉස්සලම් පේන තැනත් නම් ඊළඟට තියෙන්නේ අර ප්‍රොඩක්ට් ඉමේජ් ටික ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රොඩක්ට් ඉමේජ් ටික ලෝඩ් වෙන තැන තමයි මේ තියෙන්නේ. මේ image image result set එකෙන් අපි select all from images වලින් ගන්න product id එකට අදාළ image තුනක් නේ අපි load කරන්නේ. save ගන්න image තුන අපි මෙන්න මෙතනින් අරගෙන කොච්චර number of ගන්න තියෙනවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අරගෙන මේ im කියන array එකට ගන්නවා. ඊට පස්සේ අපි බලලා තියෙනවා if your image num කියන rows ලාන බිඳුව වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙයා යටතේ row එකක් තියෙනවා. එහෙම තියෙනවා නම් අපි $x වලින් image num ගන්න හරියන්න අපි අර කලින් ගත්ත විදියට මොකද මේක array එකේ ඉන්නේ image එකේ ඉන්නේ අපි path එක ගන්නවා array එක load කරගන්නවා. load කරගෙන අපි මේ image data කියන code කියන එක ඇතුළත database වල මේ image එකේ path එක තියෙනවා. ඊට පස්සේ අරගෙන අපි කරන්නේ මෙතන image load වෙන තැන load කරගෙන ඊට පස්සේ අර පල්ලෑ තුනකට image load වෙන්නේ පල්ලෑ div list තුනකට මේක load වෙනවා. load වෙද්දී ඒක click කරාම තමයි ඒ අදාළ photo එක ලොකු වෙලා එහා පැත්තේ view එකේ පේන්නේ. ඒකට මේ තියෙන්නේ අපි click කරන image එකට අදාළව load image කියලා function එකක් අපි call කරගෙන තියෙනවා. ඊපස්සේ මේ image function එක ඇතුළේ අපි click කරන image එකේ id එකත් pass කරමු. මේ තියෙන load image කියන මේ තියෙන load image කියන function එක ඇතුළේ මේ function එක call වෙද්දී ඔයාලට පේනවා එයා පැත්තෙන් එක id එක අරගෙන තියෙනවා. අරගෙන අපි ඉස්සල්ලාම product img කියන file එක source එක ගන්නවා. ඒකට අදාළ ID එකත් එක්ක source එක ගන්න මොකද අපි ඒකට තමයි අර set කරන්න ඕනේ අපි click කරන image එක. ඊට පස්සේ main කියන එක ගන්න main image එක මේකට තමයි අපි ආවද click කරන්නේ. දැන් ගන්න click කරන image එක මේක. ඒක නම් set කරන්නේ මෙන්න main image කියන එක. දැන් main image එක style එක background image එකේ අපි URL එක විදිහට set කරනවා. අර click වෙන එක image එක අරගෙන ඒ අදාළ image එක මොකද්ද කියලා බලන්නත් එපා. ඒතකොට මේ ID එකෙන් මේ image එකට අදාළ ID එක එනවා. අපි click කරද්දී URL එකත් එක්ක image කියන එකේ මේ ID එක තමයි මෙයා. ඒතර ඒ image එක විතරක් අර main view එකේ පේන්න ගන්නවා. ඒ තමයි load image කියන function එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපි කියනවා يعني මීට අදාළ image නැත්නම් load database එකේ නැත්නම් අපි කියනවා මෙන්න මේ අපේ default image එක පෙන්වන්න කියලා. ඊට පස්සේ programming වල අපිට කතා කරන product view එක ඇතුලේ අපි මෙතනදී මේ කරගෙන යන calculation එක මේ වගේ ඉස්සල්ලාම price එක අරගෙන දිනවා product එක. product එකේ price එක අරගෙන ඊට පස්සේ අපි adding price වලදී මේක අපි ගත්ත ප්‍රයිස් එක බෙදලා 100ට 5ක ඩිස්කවුන්ට් එකක් නේ අපි දෙන්නේ මෙතන. ඉතින් ඒ දෙන ඩිස්කවුන්ට් එක පෙන්නලා මෙතනදී අපි නිව් ප්‍රයිස් එක විදියට අපි වෙනම ඇඩ්ඩින් ප්‍රයිස් එක හදලා වෙනම වේරියබල් එකේ නිව් ප්‍රයිස් එක හදා ගන්නවා. ඊට පස්සේ ඩිෆරන්ස් එක ගන්නවා අපි දැන් දී ප්‍රයිස් එක නෙවෙයි අඩු කරපු ප්‍රයිස් එක අතර වෙනස.
පස්සේ අපි ඒක වෙනම අරගෙන පෙන්නනවා මෙච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙන ඩිෆරන්ස් එක මේකව කරලා තියෙනවා ඩික පෙන්නන්න. එතකොට කොච්චර percentage එකකින් අඩු වුණාද කියන එක තමයි මෙතනදී අපි මේ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අර විදියට නම් මෙතනදී price එක cost item price එක ගැන කොච්චරක්ද, පස්සේ අපි අඩු වුණාට පස්සේ කොච්චරක්ද new price එක, ඊට පස්සේ කොච්චර difference එකක් තියෙනවද මේ දෙක අතර සහ කොච්චර ඒ කියන්නේ save එක කොච්චර save කරන්න එතකොට ඒ කොච්චර percentage එකකින් ඒ save එක කොච්චරද කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙතන සෙල්ලක් ඉන්ෆර්මේෂන් අරන් තියෙනවා. ඒ ටික මෙතන ලෝඩ් කරන්න පුළුවන්. ඓටම් කොච්චරක් තියෙනවද ඒ විස්තර ටික අරගෙන තියෙනවා. පස්සේ ප්‍රොඩක්ට් ක්වොන්ටිටි ගැන කතා කරොත් ක්වොන්ටිටි වැදගත්ම දෙයක් තමයි. මෙතනදී ඔයාලට පේනවා ක්වොන්ටිටි එකේ ඉන්පුට් එක අපි අරන් තියෙන මේක ක්වොන්ටිටි ඔය තියෙන අරගෙන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔන් කී එකේදී ඔයාලට පේනවා මෙතන මේ ක්වොන්ටිටි කියන්නේ අපි දීලා තියෙනවා මෙතන ක්වොන්ටිටි එක අරගෙන මේ ෆන්ක්ෂන් එකෙන් වලට පේනවා ක්වොන්ටිටි කියන එකක් ගෙතන අපි උඩ බටන් එක මෙතන උඩ බටන් එකක් තියෙනවා අපි හදලා ඔයාලා view එකේ දකින්නදී ඒක ඔබත් ක්වොන්ටිටි කියන එකක් එකතු වෙන්න එකතු වෙලා ඒක සෙට් කරන්න කියලා දෙනවා මේකට. ඊට පස්සේ ක්වොන්ටිටි එක අඩු කරනවා පල්ලා එකපදි අඩු වෙන්න මෙතින් අඩු වෙන්න දීලා තියෙනවා. ඒත් එකම එකතු වෙද්දී අපි කියනවා මේකේ තියෙන ගානට වඩා වැඩියෙන් කියන්නේ ක්වොන්ටිටි එක තියෙන ගානට වඩා වැඩියෙන් අපිට ඒක ගන්න බෑනේ. එහෙම එකතු වුණොත් අපි කියන ඇලර්ට් එක ඇදලා මැක්සිමම් ක්වොන්ටිටි හැස් ඇචීව්ඩ්. ඒ වගේම අපි ඉන්දරට අඩු වෙන දෙන්නේ නැත් බෑනේ. ඒතර අපි කියන මිනිමම් ක්වොන්ටිටි හැස් ඇචීව්ඩ් කියලා අපි ඇලර්ට් කරලා පෙන්නනවා. ඒ ටික තමයි මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ පේමන්ට් ඔප්ෂන් එක ගැන කතා කරන්න තියෙනවා. පේ නව් කියන එකද අපි කියන වෙනම වීඩියෝ එකක් කතා කරනවා පේමන්ට් ගේට්වේ එක ගැන සම්බන්ධ කරලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම උඩ ප්‍රෝග්‍රෑමින් එකේදී තියෙන මෙච්චරයි අපි මෙතන කියන ඔයාලට කිව්ව විදිහට බ්‍රෑන්ඩ් නේම් එක අපි එකෝ කරගෙන තියෙන බ්‍රෑන්ඩ් කියන තැනට. ඊට පස්සේ මොඩල් එකට අපි මොඩල් එක එකෝ කරගෙන තියෙන ප්‍රොඩක්ට් ඩේටා වලින් මොකද අපි ප්‍රොඩක්ට් ඩේටා කියන එකට අපි රිසල්ට් සෙට් එක අරගෙන ලෝඩ් කරානේ. එතකොට අපිට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක ලෝඩ් කරගන්න. මේ විස්තර ටික තමයි තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු එහෙනම් ඉතුරු ටික කරගෙන යන්නේ කොහොමද මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් view එකේ ප්‍රෝග්‍රෑම් පාට් එක ආයෙත් කතා කරමු.